පසුගිය සිකුරාදා දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය අසලට දයසිරි ජයසේකර මහතා පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඔහු පැමිණියේ පක්ෂයේ මහලිකම් ධුරයේ සම්බන්ධයෙන් ලැබුණු අධිකරණ නියෝගයත් සමගයි. පැවති නොසන්සුන්තාව හමුවේ ලොරි රථයක් මත සිට රාජකාරී සිදු කිරීමට ඔහුට සිදු වුණා. මේ අතරතුරයි අද දිනේදී අමාත්‍ය නිමල් සිරිපාද සිල්වාගේ පාර්ශවය පක්ෂ මුලස්ථානයට පැමිණියේ. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්තල ගියවන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක යන මහතුරුන් එහිදී පැවසුවේ සුපුරුදු පරිදි පක්ෂයේ වැඩකටයුතු සිදු කරගෙන යන බවයි. සිකුරාදා අපිට ආරංචි වුණා පොඩි පක්ෂ මුලස්ථාන ඉස්සරහා පොඩක් කලබල කරන ගතියක්. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා, කිසි කෙනෙක්ට මේ හානියක් වෙන්න බෑ. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍යත් නෑ. ඒ නිසා පක්ෂ මුලස්ථානේ දා අපි වහලා තිබ්බා. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේ ජයසිරි ජයසේකර මහතා ඇවිල්ලා මෙතන මේ අත්සන් තබපු එක ප්‍රශ්නයක් නෑ කියලාද කියන්නේ? නැති මේ පාරේ වාහන යන එකත් ප්‍රශ්නයක් නැහැනේ. පාරේ වාහන යන වගේ තුමඩක් පුළුවන්. ඉතින් පාරේ ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඔබතුමාට පුළුවන් අධිකරණයට ගිහිල්ලා නීත්‍යානුකූලව ඒ ප්‍රශ්න විසඳ ගන්න වැරෙන්ද මහපාරේ මේවා කරලා විසඳ ගන්න එක ගැලපෙන්නේ නැහැ කියලා තමයි මං හිතන්නේ. එතුමට ගැලපෙන්නේත් නැහැ කියලා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටසක් කඩාගෙන ගිය නිසා සජිත් ප්‍රේමදාසට හේතු කරන්න ඕන කට්ටියක් ඉන්නවා. බලන්නකො ඔයගොල්ලෝ ගිහිල්ලා කොතනද නවතින්නේ කියලා. ඉතින් ඒ උමනා මත තමයි ඔය විවිධ දේවල් කරන්නේ. ඔය පිටිපස්සේ ඉන්නේ කවුද කියලාත් අපි දන්නවා. නමුත් ඒව සාර්ථක වෙන්නේ නැහැ. අධිකරණ තීන්දුව සියල්ලෙම ලැබිලා තියෙනෙත් අපිට. මානුෂීය සන්ධානය අද එතුමා නායකයා. ඉතින් මැතිවරණ කොමිෂමට ඉඩ කියන බාර දීලා තිබෙනවා. ඉතින් අපි මේ දයසිරි ලේකම්තුමත් එක්ක මේ අපි විශේෂ තරහ කමනාපයක් මේ කතා කරන්නේ. අපි දැන් මොකද්ද විජේදාස රාජපක්ෂ මැතිවරණ එනකොට කිව්වේ? විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් නෙමෙයි එතුමා. ඉතින් ඒකින් විජේදාස රාජපක්ෂ චෝදනාව අදාළ නම් සෑම කෙනෙකුටම අදාළයි. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙකුට මොනම ආකාරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගන ආසන සංවිධායක කේකේ ගුණවර්ධන මහතා කූට ලියවිලි සකස් කළ බවට චෝදනා කරමින් දුමින්ද දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඔහු පැමිණි අවස්ථාවට දයසිරි ජයසේකර මහතාද එක්ව සිටියා. අපේ පක්ෂයේ අපි මධ්‍යම කාර්ය සභාව එදාගත තීන්දුව අපි තාමත් ඉන්නේ විපක්ෂයේ විදිහට අපි කටයුතු කළ යුතුයි කියන මතය. ඒ පලිගැනීම්වල අවසානයක් නැති තැනකට තල්ලුවා තියෙනවා. නමුත් අපි අතාරින්නේ නැහැ මේක. මොකද මේ රටේ අධිකරණය අපි කල්පනා කරන ස්වාධීනව වැඩ කරන්න කියලා. මේ අයට වැඩිකල් දඟලන්න හම්බෙන්නේ නැහැ. තව පොය තුනයි. පොය තුනෙන් පස්සේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව අපි ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් කරනවා. මේ කරපු කොටුතුකම් වලට අවශ්‍ය කරන නීතිමය පියවර අපි එදාට ගන්නවා. නීත්‍යානුකූල මහලේකම්වරයා කවුද ඒතකොට? නීත්‍යානුකූල මාලිකම් තමයි මෙතන ඉන්නේ දාසිරි ජයසේකර. ඒ හොර මාලිකම් ඒගොල්ලෝ හොරට දේශපාලන මණ්ඩලේ තියාගෙන චෞර මාලිකම්වරෙක් ඉන්නේ.